बॉक्सिंग क्रीडा गण कथाकरादि क्रीडालोलीन बहुमेकगे मतकेटेन विशिष्ट बॉक्सिंग तरुवक् तमाय मोहम्मद अली मेतेक लोक इतिहास बिहेवुनु दक्षतम बॉक्सिंग क्रीडकयावनो उपन्ने एदा समसे 42 जनवरी 17 वनदा ए अमेरिका एक्सा जनपदे केंटकी वलाय कैसियस मर्सिलस क्लेहा ओडेसा ग्रेडी क्ले युवलट दाव उपत लबू ओगे मूल नम वुने कैसियस मर्सिलस क्ले जूनियर ओगे पियागे नमिन तमाय ओगे नमक नम करला तिबुने अलीगे पिया वेलद दन्वीम निर्माण करवेक मम रैकियावक नोकल बवाय वार्ता वुने ඔහුට තවත් එක සොහොයුරෙක් හිටියා. අහම්බෙන් බොක්සින් ක්‍රීඩාවට අවතීර්ණ වෙලා ශතවර්ෂයේ ක්‍රීඩකයා ලෙස අභිසස් ලබන්නට තරම් මොහොමඩ් අලි ඉතාම දක්ෂ ක්‍රීඩකයෙක් බවට පරිවර්තනය වුණා. ඉතින් විශ්ව ලෝකයෙන් අද අපි ඔබට තොරතුරු කියන්නේ මොහොමඩ් අලි නම් මේ විශිෂ්ට ක්‍රීඩකයා පිළිබඳව ඔබ කවදාවත් අහලා නොතිබුණු සුවිශේෂී කරුණු කාරණා 8ක් ගැනයි. රැඳෙන්නදත් මේ වටිනා වීඩියෝවේ අවසාන තත්පර කිහිපය දෙක්. अंक अट अहंबेन अरबुनु अलीगे बॉक्सिंग दिव्य मोहम्मद अली बॉक्सिंग क्रीडावट अवतीर्ण वी मे कथा अत्यम अहंब्याक अपे वासनाव कोई मोहते अपि हंबागिन वदकिल कियन्न बैरियकट होंदम उदाहरणे तमाय अपि मे ओबट कियन्न हदन्ने मोहम्मद अलीट वयसावरुदु 12क तरम कालेदि ओगे तात्तहुट बाइसिकलया करन दिला तिबुणा ओमे बाइसिकलयट असीमितव आदरय कला कियला तमाय वार्ता वेन्ने कोम नमुत 1954 वर्षेदि ओक्टोबर मासेदि किसियम पुद्गलयक मे बाइसिकले होगेन सोरकम करला तिबुणा ඒ කැසියස් හා ඔහුගේ මිතුරෙක් ඔවුන් ජීවත් වුණු ප්‍රදේශයේ වාර්ෂික හමුවක් බලන්න ගින් එන විටදී කුඩා කැසියස් ක්ලේ තමන්ගේ බයිසිකලයේ නැතිවීමෙන් ගොඩක් කම්පණයටපත් වෙලා තිබුණා. මේ නිසා ඔහු එම ස්ථානයේ රැඳිලා ඉඳපු පොලිස් නිලධාරියාට ඔහුගේ බයිසිකලයේ නැතිවීම පිළිබඳව පැමිණිලි කරලා තිබුණා. මේ අවස්ථාවේ මේ ස්ථානයේ රැඳී සිටි පොලිස් නිලධාරියා තමයි ජෝ මාටින් කියන පුද්ගලයා. කුඩා ක්ලේ තමන්ගේ බයිසිකලයේ නැතිවීම ගැන ඔහුට පැමිණිලි කරලා තිබුණේ හරිම ආවේගශීලීවයි. ජෝ මාටින් කුඩා ක්ලේගේ පැමිණිල්ල බාර අරගෙන ඔහුට තිබුණු කේන්තිය නැති වෙන්නත් එක්ක අහලා තිනවා බොක්සින් ඉගෙන ගන්න කැමතිද කියලා. හොරු අල්ලන්න නම් ඔබට සටන් කරන්න හැකි වෙන්න ඕනේ. ඒ නිසා ඔබ බොක්සින් ඉගෙන ගත්තොත් හොඳයි කියලා තමයි මාටින් ඔහුට කියලා තිබුණේ. ජෝ මාටින් කියන්නේ එවකට බොක්සින් ක්‍රීඩකයෙක් වගේම පුහුණු කරුවෙක්. මේ පොලිස් නිලධාරියාගේ කියමට කුඩා ක්ලැසියස් ඔහුගවට බොක්සින් ඉගෙන ගන්න ගිහින් තිබුණා. හැබැයි ඔහු මේ බොක්සින් ඉගෙන ගන්නේ තමන්ගේ බයිසිකලයේ ගත්ත හොරාව අල්ලන්න හිතාගෙන. හැබැයි සති 6ක් තරම් කෙටි කාලයකදී ක්ලේ තමන්ගේ පළමු බොක්සින් ජයග්‍රහණය වාර්තා කරනවා. ඔවිතා ඉක්මනින් අති දක්ෂ බොක්සින් ක්‍රීඩකයෙක් බවට පත්වන්නේ මෙන්න මේ විදියටයි. අංක 7 ගංගාවට විසි කරපු ඔලිම්පික් පදක්කම. කැසියස් ක්ලේ තමන්ගේ පළමු ඔලිම්පික් තරගාවලියට සහභාගී වුණේ 1960 වර්ෂයේදී. එතකොට ඔහුට වයස අවුරුදු 18ක් පමණයි. ඉතාලියේ රෝම නගරයේ පැවති මේ ඔලිම්පික් තරගාවලියේදී කැසියස් ලයිට් හෙවිවේට් අංශයේ රන් පදක්කම ජයග්‍රහණය කරන්නටත් සමත් වෙනවා. මේ ජයග්‍රහණය රැගෙන නැවතත් එක්සත් ජනපදයට පැමිණි ඔහුට ओहियो प्रांते अवन्हलकट अतुल्वेन यावेदी एसीटी आरक्षकयान ओह नवत्तल कियान्ने मे अवन्हलकट अतुल्वेन्न पुलुवान् सुरुजातिकयन्ट पमनक् कियला पस्से ओहु कियनवा तमन् ओलिम्पिक् शूरेक् बव हेबै ओहुन् एक सलकल बलन्ने नै इताम कलकिरीमेन् अवन्हलिन् पिटतट पमिनि क्लेट एंडेन्नाव एवगेम ओहुट दडि कोपयक् एति वुणा मे सिदुवीम निसा ओहुट एति वुणु दडि कलकिरीमेन् ओहु तमन् जयग्रहणय करन लद ओलिम्पिक् पदक्कम ओहियो नदियट विसिकल बवत् वार्ता वेनवा अमेरिकावे पवति दडि वर्गवादी पसुबिम अवसन् वुणाट पस्से මොහොමඩ් අලීට ඔහුට ලැබිය යුතු ගෞරවය නිසියවරින් ලැබුණා. 1996 වර්ෂයේ පැවති ඔලිම්පික් උළෙලේදී ඔහුට නැතිවුණු ඔලිම්පික් පදක්කම නැවත ඔහුට ලබා දෙන්න ඔලිම්පික් බලධාරීන් කටයුතු කළ බවත් සඳහන්. ඒ ඔලිම්පික් උළෙලේ ගිනිසිලුව දල්වන ලද්දේ මොහොමඩ් අලී විසින්මයි. අංක 6 කැසියස් ක්ලේ මොහොමඩ් අලී උනේයි. කැසියස් ක්ලේ මොහොමඩ් අලී බවට පත් වුණු ආකාරය ගැන විවිධ විදිහට වාර්තා තිබෙනවා. හැබැයි මේකට ප්‍රධානතම හේතුව වුණේ එවකට ඇමරිකා එක්සත් ජනපදයේ පැවති වර්ගවාදය. කළුජාති කැන්ඩ විශාල වශයෙන් තාඩන පීඩන සිදුවීම් මේ වකවානු ඉතා සුලභ වුණා. කැසියස් ක්ලේ කුඩා කාලේදී උනත් සුරුජාතික තරුණයන්ගෙන් ගුටි කාලා තිබෙනවා කියලායි වාර්තා වෙන්නේ. ඔහු මේ කළු සුදු වේදේ නිසා විශාල වශයෙන් බැට කපපු පුද්ගලයෙක්. මේ හින්දාම ඔහුට සුරුජාතිකයන් එපා වෙලා තිබුණා වගේම ඔහුගේ ජාතිකත්වය ආගම පවා එපා වෙලායි තිබුණේ. මොකද බහුතරයක් සුරුජාතිකයන් ක්‍රිස්තියානි හෝ කතෝලික පුද්ගලයන් වුණු නිසා ඔහුට ආගම එක්කත් ප්‍රශ්නයක් තිබුණ එක. අපි ඔබට කලිනුත් සඳහන් කළා ඔහු ඔහුගේ ඔලිම්පික් පදක්කමත් ගඟට විසිකලා කියලා. මේ අතරමයි ඔහු 1964 වර්ෂයේදී ඔහුට වයස අවුරුදු 22ක් තරම් කාලෙදී ඔහු ලෝක බොක්සින් හෙවිවේට් ශූරතාවයත් ජයග්‍රහණය කරන්නේ. ඒ ලෝක ශූර සෝනි ලිස්ටන්ව පරාජය කරමින් මේ ජයග්‍රහණයෙන් පස්සේ තමයි ඔහු තමන්ගේ නම වෙනස් කරගත්තා කියලා ප්‍රකාශ කළේ. ඔහු තවදුරටත් වහලෙක් නොවන බවයි ඔහු පවසලා තිබුණේ. ඉස්ලාම් ආගමේ ඇති සහෝදරත්වයට එකිනෙකා අතර ඇති බැඳීමට කැසියස් ක්ලේ දැඩි කැමැත්ත ප්‍රකාශ කරලා තිබුණා. මොකද ඒ කාලෙදී කතෝලික සහ ක්‍රිස්තියානි සුදු ජාතිකයන් සහ කළු ජාතිකයන් අතර විශාල ප්‍රශ්න ඇති වෙලා තිබුණා. සමහර දේවස්ථානවලට ඇතුල් වීමට කළු ජාතිකයන් ඉඩ ලබා දුන්නේ නැහැ. හැබැයි එවකට සුළුතරයක් වුණු ඇමරිකානු ඉස්ලාම් සමාජය ඇතුලේ එවැනි බෙදීමක් තිබුණේ නැහැ. මේ නිසා ඔහු ඉස්ලාම් ආගම වැළඳගෙන තමන්ගේ නම මොහොමඩ් අලි විදිහට වෙනස් කරගත්තා. අංක 5 වසර 3කට තහනම් වුණු අලිගේ ක්‍රීඩා දිවිය.
1967 වර්ෂ එක්සත් ජනපද වියට්නාමයේ සමග යුද්ධයකට පැටළුණු බව ඔබ සමහරට අහලා ඇති. මේ වකවානුවේ ඇමරිකානු තරුණයන් සියලුම දෙනාට ඇමරිකානු හමුදාව වෙනුවෙන් සේවය කිරීම අනිවාර්ය වෙලයි තිබුණේ. මොහොමඩ් අලීටත් මේ අනුව යුද පුහුණු වීම ලැබීම සඳහා හමුදාවට බැඳෙන ලෙස බලධාරීන් බල කර නමුත් ඔබ අවසා සිටියේ ඉස්ලාම් ආගම අනුව යුද්ධයට සහාය වීම පවක් බවයි. මිනිසා තමන්ට යුද පුහුණුව ලැබීම ප්‍රතික්ෂේප කරන බවයි ඔහු පවසලා හිටියේ. මිනිසා ඔහු අත්අඩංගුවට ගන්න ඇමරිකානු බලධාරීන් කටයුතු කරනවා. මේ විතරක් නෙවෙයි නිව්යෝක් මලල ක්‍රීඩා කොමිසම ඔහුව ඔහුගේ සීලුම ක්‍රීඩා ජයග්‍රහණ වලින් ඉවත් කරලා ඔහුට බොක්සින් ක්‍රීඩා කිරීමේ අයිතිය පවා නැති කළා. ඒ නොනැවතුණු ඇමරිකානු පාලනය අලීට වසර 5ක සිරදඬුවමක් සහ ඇමරිකානු ඩොලර් දසදහසක දඩයකුත් නියම කරනවා. හැබැයි අලී මේ තීන්දුවට එරෙහිව නැවත අභියාචනයක් ඉදිරිපත් කළා. මේ අනුව 1970 වසරේදී ඇමරිකානු මහා අධිකරණය ඔහුගේ සිරදඬුවම සහ ක්‍රීඩා තහනම ඉවත් කරලා ඔහුට නැවතත් ක්‍රීඩා කරන්න අවසර ලබා දෙනවා. මේ අවසරයත් එක්ක අලී නැවතත් 1970 වසරේදී බොක්සින් වලල්ලට පැමිණියා. අංක 4 අලී දක්ෂ කවියෙක් වගේම ගායකයෙක්. මොහමඩ් අලී තමන්ට සිද්ධ වුණු අසාධාරණය ගැන, කලුසුදු බේරය ගැන, සමාජ ප්‍රශ්න ගැන මෙන්ම බොක්සින් ක්‍රීඩාව ගැනත් කවි ලියලා තිබුණා. ඔහු තමන්ව හඳුනගත්තේ චැම්පියන්, ද ග්‍රේටස්ට් වැනි විවිධ නම් වලින්. කළු ජනතාවට සමාජය තුළ පිළිගැනීමක් නොලැබීම ඔවුන් විසින් ඔවුන්වම වර්ණනා කරගැනීමේ තත්ත්වයක් ඇතිවීමට හේතු වුණා තිබුණා කියලාත් විදේශ මාධ්‍ය වාර්තා කරනවා. අලී විසින් ලියපු කවි කිහිපයකට සංගීතය එක් කරලා ඒව ඇල්බමයක් වශයෙන් නිකුත් කරන්න 1963 වසරේදී කොලොම්බියන් රෙකෝඩ්ස් ආයතනය කටයුතු කළා. මේ ආල්බමේ හැඳින්වුණේ I am the greatest කියන නමින්. මේ ඇල්බමේ ඔහු විසින් ලියන ගීත දෙකක් සහ බෙන් ඊ කිං නම් කලාකරුවා ගායනා කරන ලෝක ප්‍රකට ගීතයක් වන Stand by Me ගීතේ මොහමඩ් අලී ගායනා කරන කවර් සෝන් එකක්ද අන්තර්ගත වෙලා තිබුණා. අංක 3 මොහමඩ් අලීට අයර්ලන්ත සම්භවයක්ද තිබුණා. අලී කියන්නේ කළු ජාතිකයෙක්. නමුත් ඔහුගේ මුත්තා වුණු ඇබේ ග්‍රේඩි අයර්ලන්තයෙන් ඇමරිකාවට සංක්‍රමණය වුණු පුද්ගලයෙක්. ඔහු ඇමරිකාවේදී එහි සිටි වහලියක් සමග විවාහ වුණා කියලා තමයි අන්තර්ජාලයේ සඳහන් වෙන්නේ. එවකට වහලුන් ලෙස අප්‍රිකාවෙන් කළු ජාතිකයන් ඇමරිකාවට රැගෙන ආතරම අලීගේ මුත්තා විවාහ වී තිබුණේ ඒ විදිහට ඇමරිකාවට රැගෙන ආ කාන්තාවක් එකයි. කොමනොත් මේ සම්බන්ධය ඇති වෙන්නේ අලීගේ මවගේ පාර්ශවයෙන් කියලායි සඳහන් වෙන්නේ. අලී 2009 වසරේදී ඔහුගේ මුත්තාගේ උපන්ගම බලන්න අයර්ලන්තයට ගිහිල්ලා තියෙනවා කියලා වැඩිදුරටත් ඒ වාර්තාවල සඳහන්. අංක 2 මොහමඩ් අලී සැබවින්ම ඉතිහාසයේ බිහිවූ විශිෂ්ටයෙක්. මොහමඩ් අලී වයස අවුරුදු 18 දී ඔලිම්පික් රන් පදකම ඇමරිකාවට දිනා දුන්නා සේම වයස අවුරුදු 22 දී ලෝක හෙවිවේට් බොක්සින් ශූරයා බවට පත් වුණා. අලී එවකට මාධ්‍ය තුල හැඳින්වුවේ වේගෙන් කතා කරන බොක්සින් ක්‍රීඩකයා ලෙසයි. ඔහු බොහෝ විට තරඟවලට පෙර පැවති මාධ්‍ය සාකච්ඡාවලදී ප්‍රතිවාදී ක්‍රීඩකයාව තදින් විවේචනය කළා. විශේෂයෙන්ම සුදු ජාතික ක්‍රීඩකයන්ව ඔහුට පෙන්වන්න බැරි වුණා. 1963 වසරේදී මොහමඩ් අලී එවකට ලෝක හෙවිවේට් ශූරයා වුණු සනී ලිස්ටන් හට අභියෝග කළා. මෙනුව අලී සහ ලිස්ටන් තරඟයේ යෙදුනේ 1964 වසරේ පෙබරවාරි 25 වෙනිදාටයි. ලිස්ටන් පාතාලයට පවා සම්බන්ධ දරුණු ක්‍රීඩකයෙක්. ඒ වුණාට අලී ඔහුව හැඳින්වුවේ කැත කළු බලහලිසයි. ඒ තරඟයේදී අලී ලිස්ටන්ව පරාජය කරලා පළමු වරට ලෝක හෙවිවේට් බොක්සින් ශූරතාවයේ ජය ගත්තා. එවකට සිටි ලාබාලතම බොක්සින් ශූරයා වුණු ෆ්ලොයිඩ් පැටර්සන්ව ඔහු පරාජය කළේ 1965 වසරේදී. මේ විදිහට අලී තරඟ 61ක් ක්‍රීඩා කළා. ඉන් 56ක්ම ජය ගත්තේ මොහමඩ් අලීමයි. ඔහු ජයගත් තරඟ 56න් 37ක්ම ඔහු ජයගත්තේ නොකවුට් ආකාරයෙන්. නොකවුට් පහරකින් තරඟයක් ජය ගන්න එක බොක්සින් ක්‍රීඩාවේ ඉතාම විශිෂ්ට දෙයක් විදිහට සැලකෙන්නේ. අලී විශිෂ්ටයෙක් වන්නේ අන්න ඒ නිසයි. ඔහුගේ විශිෂ්ටත්වය මනාවට කියාපාමින් ඔහුව සහස්‍රේ ක්‍රීඩකයා ලෙස ඊට පස්සේ නම් කරනු ලැබුවා. ඒ වගේම තවත් දෙයක් මතක් කරන්න ඕනේ. බෲස් ලීට පස්සේ ලෝකේ වේගවත්ම අත්පහර ගැසීමේ හැකියාව තිබුණේ මොහමඩ් අලීටමයි. අංක 1 මොහමඩ් අලීගේ පුද්ගලික ජීවිතය. කැසියස් ක්ලේ කියන නම ඔහුට ලැබෙන්නේ ඇමරිකාවේ සිටි කළු ජාතිකයන් වහල් බවින් මුදා ගන්නා සටන දියත් කළ වහල් නායකයෙකුගේ නමින්. නමුත් පස්සේ කාලෙකදී ඔහු කැසියස් ක්ලේ කියන නම ඔහුට කියනවටවත් කැමති වුණේ නැහැ. ඔහුගේ ප්‍රතිවාදී නොව කේන්ති ගසන්න ඔහුට කැසියස් ක්ලේ කියලා පැවසුවා කියලාත් වාර්තා වෙනවා. මොහමඩ් අලී සිව්වතාවක් විවාහ වුණා. මේ විවාහ හතරෙන් ඔහුට දරුවන් 9 දෙනෙක් ඉන්නවා. ඒ අතරින් ලයිලා අලී නම් ඔහුගේ දියණියත් පියා මෙන්ම බොක්සින් ශූරයා. අඩි 6යි අඟල් 3ක් උස අලී ඉතාම දැවැන්ත පුද්ගලයෙක්. 1978 වසරේ ක්‍රීඩාවෙන් විශ්‍රාම යන අලීට 1984 වසරේදී පාකින්සන් නම් රෝගී තත්ත්වය ඇති වෙනවා. ඉන් ඔහු දැඩිව පීඩාවෙන්දත් රෝගය දරාගෙන දෙව්ලමින් ඔහු අප්‍රිකාවේ දුගී ජනයා වෙනුවෙන් ආධාර වැඩසටහන් පවා දියත් කළා. අලිගේ සේවය අගයමින් 2005 වසරේදී ඇමරිකානු හිටපු ජනාධිපති ජෝර්ජ් බුෂ් මහතා ඔහුට නිදහස සඳහා වන ජනාධිපති පදක්කම් පවා පිරිනැමුවා. විශිෂ්ටයන් අතර විශිෂ්ටතමයෙක් වූ මේ අසහාය ක්‍රීඩකයා 2016 වසරේ ජූනි මාස 3 වෙනිදා ජීවිත ක්‍රීඩාවෙන් සදහටම සමුගන්නවා. අවසාන වශයෙන් මොහමඩ් අලී නිතරම පැවසූ වදනක් මේ වීඩියෝවේ අන්තිමටම ඔබ වෙනුවෙන් මතක් කරන්න කැමතියි. ඔහු නිතරම ප්‍රකාශ කළේ ඔබට ශූරයෙක් වීමට අවශ්‍ය නම් ශූරයෙක් ලෙස හිතන්න, ශූරයෙක් ලෙස හැසිරෙන්න කියලා. අපි හැමෝගෙම ජීවිතවලට මේ වදන අතිශයම වැදගත් බව අපිට විශ්වාසයි.
ඉතින් විශ්මය දනවන විශ්වය පුරා සැරිසරන්න තවමත් මිලියන එකට අධික සබ්ස්ක්‍රයිබර්ස්ලත් එක්ක ඔබත් එකතු වෙන්න නැත්නම් දැන්ම අපේ YouTube channel එක subscribe කරන්න. තවත් කෙනෙකුට මේ වීඩියෝ එක පේන්න share කරලා ඔවුන් නොදන්න දේවල් ඔබ නොදන්න දේවල් සියල්ල බෙදා හදා ගන්නත් අමතක කරන්න එපා. තවත් දවසක මේ වගේම සුවිශේෂී වටින කියන වීඩියෝකින් ළඟදිම දවසක ඔබව හමු වෙනවා. එතෙක් රැඳිලා ඉන්න දිගටම ඔබේ ආදරණීය විශ්ම ලෝකයට එක්ක. අදට අපි ගිහින් එන්න. ඔබට සුබ දවසක්. ජය වේවා.